වලකට වැටි දැරියක් ජීවිතක්ෂයට වැඩිහිටියන්ගේ නොසලකිලිමත් භාවයේ හේතුවෙන් කුඩා දරුවන්ට සිදුවන ඛේදනීය සිදුවීම් දිනෙන් දින අපට අසන්නට ලැබීම සමාජයේ මුහුණ දෙන අවාසනාවන්ත තත්වයකි. එවන් සිදුවීමක් මින්නේරිය හතරැස් කොටුව මහමොරකන්ද ප්‍රදේශයෙන් අද දෙරණට වාර්තා වුණේ. ඒ ඊයේ පස්වරුවේ දෙමාපියන් නිවසේ නොමැතිව ඥාති නිවසක සිටි කුඩා දැරියක් අලුතින් කපන ලද වැසිකිලි වලකට වැටි ජීවිතක්ෂයට පත්වීමේ පුවතකි. එක පාරක් නැගිටිනකොට මං ඇඳුමින් ඇඳලා අරන් දොය්‍ය ගන්න පුතේ කිව්වා. ආපහු නැගිට්ටම මම කිව්වා දැන් අම්මයි පුතේ කියලා. මගේ දරුවට කිරි දෙදී මට හැමම නිින්ද ගියා. මම ඇහැරිලා බලනකොට දෝණි නෑ ළඟ, කොට්ටෙත් නෑ. ඊට පස්සේ ළමයි ඉක්මනට හොයන්න දිව්වා. ගෙදර කවුරුත් හිටියේ නෑනේ. ඒ අදි ලොකු දෝණි කෑ ගැහුවා නංගි වලේ කියලා. මම බලද්දි දෝණි වල ඇතුළට වැටිලා. මම දන්නේ නෑ කෙල්ල කොයි වෙලේද ගියේ කියලා. හැඬු කඳුලින් එලෙස සිදුවීම පිළිබඳ විස්තර කර සිටියේ මියගිය දැරියගේ ලොකු අම්මාය. මවත් පියත් නිවසේ නොසිටීම හේතුවෙන් ලොකු අම්මාගේ නිවසේ තබා ගොස් සිටි භාග්‍ය රසම්නි බණ්ඩාර නම් වූ පුංචි දියණිය මේ වන විට මෙලොවින් සමුගෙන ගොස් අවසන්ය. අවුරුද්දයි මාස 10ක් වූ ඇය දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වූවාය. රජයේ වියදමින් කපා ඇතීම වැසිකිලි වලේ වැඩනිම කිරීමට කලගත වීම හේතුවෙන් මේ වන විට වර්ෂා ජලයේ පිරී ඇති අතර දැරිය නිදා සිටි කොට්ටේද රැගෙන එම ස්ථානයේ යෑමට උත්සාහ කිරීමේදී පය ලිස්සා වලතුලට වැටෙන්න තැටැයි ඥාතීහු පවසති. මම හිටියේ නැහැ. මං ඉස්පිරිතාලේ ගිහින් හිටියේ. බලන්නකෝ මගේ කිරිපැටිය. අනේ මැණික මාව දාලා ගිහින්. මගේ මැණික දාලා ගිහින් දෙයනේ. දැන් මොකටද ඔවා? මගේ මැණික එන්නේ නැහනේ. මගේ අම්ම උදරගත්ත මගින්. පුංචි දියණියගේ වියෝව දරාගත නොහැකිව ඇගේ මව හඬා වැළපෙමින් එලෙස පවසන්නට වූවාය. මියගිය දැරියගේ දේහය මේ වන විට හබරණ රෝහලට රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දම්පුල රෝහලට මාරු කර යැවීමට නියමිතයි.